අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අද ඔබ හමු වන මම රවි සුෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මලේකොඩ නන්දනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් ඉදිකළ අභිනව ධාතු මන්දිරය සංඝ සතු කොට පූජා කෙරෙයි වල්කම් හද්දෙස්ස ශ්‍රී සම්බුද්ධ රාජ විහාරස්ථානයේදී රටට ජාතියට පිරිතේ ආශිර්වාදයේ පැතු හැටි කලතර නාගොඩ මහරෝහලේදී ලෙතන් දීමේ පින්කමක් पयागल मलेगोड श्री पुष्पाराम विहारस्थाने अभिनवेन इदिकल धातु मंदिर जनतावगे वंदना उदेसा निरावरणे किरीम इये सिदुकला ए श्रीलंका रामंज महानिकाये महानायक अतिपूज्य मकुलावे विमल महानायक स्वामींद्रियन वहंसेगे प्रधानत्वेन मलेकोट श्री पुष्पा रामाधिपति बेंतर वललावीट कोरले प्रधान संघनायक पूज्यपाद मलेकोट नंद नायक स्वामींद्रियन वहंसेगे 75 වැනි ජන්මදිනයේ නිමිත්තෙන් මෙම ධාතු මන්දිරයේ ඉදි කර තිබෙනවා. කොළඹ අගරතුගුරු අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ද ධාතු මන්දිරයේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයේ සමගින් එක්ව සිටියා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්නි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය කොටපිටිය රාහුල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය සංඝරත්නයද මෙම අවස්ථාව සඳහා වැඩම කළා. අපි හාමුදුරුවන් වහන්සේලා ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරන ඉතාමත්ම උතුම් චරිත හැටියට මට හඳුන්වන්නට පුළුවන් මම හඳුනාගෙන තියෙන හැම භික්ෂුන් වහන්සේ නමක්ම ඉතාමත්ම ආදරයෙන් මම සිහි කරන්නේ මට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන උතුම්කම වටහා ගන්නට මේ භික්ෂුන් වහන්සේලාගෙන් ලැබෙන ශක්තිය මේයි කියලා කියන්න අමාරුයි. ඒ තරමටම උන්වහන්සේලාගේ ජීවිත තුල මම දකින ඒ බුද්ධාලම්බන ඒ ආදරය එය අපේ ජීවිතවලටත් බලපානවා. අපි මේ අවස්ථාවේදී මේ ශ්‍රී ලංකාවේ බුදු දහම කියන එක ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු ආශිර්වාදයක් හැටියට මම දකිනවා. මේ බුද්ධ ආගමේ ඒ ආගමික චින්තනය තුල හැදුණු වැඩුණු ඉතිහාසයක් අප සතුව තියෙනවා. ඒ ඉතිහාසයට සාක්ෂි දරන්නට හැම තැනම ඒවට සාධක පෙනී යනවා. පුස්කොළ පොත්වලින් විතරක් නෙවෙයි මේ හදලා තියෙන ගොඩනැගිලි මේ වෙහෙර විහාර ඉතා ඈත අතීතයේ සිට රජවරුන් බුද්ධ ආගමට දැක්වූ ඒ ආදරය කරුණාව ඒ ලෙන්ගතුකම ඒ සියල්ලම විද්‍යමාන වෙන ආකාරයේ සාක්ෂි මේ රට පුරාම තියෙනවා. ඒ නිසා මේ රට ඇත්තරම සිංහල බෞද්ධ චාරිත්‍රයෙන් පිරුණු ශක්තිමත් වුණු රටක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා. එහෙම කියන අය මෝඩයි. ඒ නිසා අපි ඒ ගැන අනුකම්පා කරනවා මිසක් අපි ඒයට වෛර කරන්නේ නැහැ ඒකට. නමුත් මේ රට බුද්ධ ආගමෙන් පිරුණු රටක් හැටියටයි මම දකින්නේ. ඒ ආభాෂය අපිට ලැබෙනවා අපි හැමෝටම. අපි වෙනත් ආගම් ඇදහැව්වත් අපිට ඒ ආభాෂයෙන් ශක්තියක් ලැබෙනවා පන්නරයක් ලැබෙනවා අපේ ජීවිතත් ඒ ආකාරයෙන්ම අනිත් අයට ගෞරව කරමින් ජීවත් වෙන්නට. ඒ නිසා මේ මම කීප වතාවක්ම ප්‍රකාශ කරලා තියෙනවා මේ සම්පත්තිය ආරක්ෂා කරගත යුතුයි අපි. මේ රටේ දේශපාලන නායකයෝ ඒක තීරුම් ගන්නට ඕනේ. මේ රට ලැබිලා තියෙන ලොකුම තෑග්ග තමයි මේ ආගම බුද්ධ ආගම. ඒ නිසා ඒ ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක් හැටියට මම දකින්නේ. සංඝ පිතෘන් වහන්සේලා අපිට දෙන අවවාද අනුශාසනා පිළි අරගෙන අපේ ජීවිතය ඒකාලෝක කර ගන්නට මේ දර්ශනය තුළින් අපේ ජීවිතය අර්ථවත් කර ගන්නට අපි උත්සාහ කළ යුතුයි. මේ රටේ අපි නායකයෝ හැටියට ගන්න හැම තීරණයක්ම
मे आगमीक चिंतनेट गेलपेन तीरन वीयुतु एवाट नुगेलपेन तीरन गन्नट होंदन है समार विलावट अपी ओय आगमक एपाय किला कियन संस्कृतियट वहाल वेला समार तीरन अपी गन्ने आगमक नति विधियट जीवात्वेनाय वागे एक होंदन है आगमीक जीवितेन तमाय अपीट दुरदक्ना दर्शने लबेन्ने ළඟ තියෙන දේවල් වලට වැඩිය දුර තියෙන දේවල් පෙනෙන්නේ ආගමික චින්තනය අපතුල වර්ධනය වුණොත් පමණයි. ඒ නිසා එවැනි චින්තනයක් ඇති ජනතාවක් ශ්‍රී ලංකාව තුල තව තවත් වර්ධනය කරගන්නට අපි උත්සාහ කළ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනයෙන් ලැබෙන පන්නරය අපි අගය කළ යුතුයි. එය ආරක්ෂා කළ යුතුයි. මීට සමගාමීව පූජ්‍යපාද මලේකුඩ නන්දනායක ස්වාමීන් වහන්සේ වෙත ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්තුණා. ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ ආමාත්‍යචාලේ කරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේද සංඝගත දක්ෂිණාව සමගින් එක්ව සිටියා. සභාවෙහි උතුම් මනුනායක අගමහා පඬිත මතෝ නිබ්බාන සම්මිය අපුබ ප්‍රතිපදා හැටියට කුරෙන්ති සාදරයෙන් මේව පුරවගේ ශ්‍රී සම්බෝධි විහාරාධිපතිවරු බෞද්ධයන් මාර්ගයාලේ ඉතුමා දුර ගෞරව සංසේ විහාරිත අපෝධයෙන් विशेष विशेष आशीर्वाद उत्तर नायक උඩුනුවර වල්ගම හන්දෙස්ස ශ්‍රී සම්බුද්ධ රාජ විහාරස්ථානයේදී රට ජාතියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ජායනාවක් පැවැත්තුණා. श्री संबुद्ध राज विहाराधिपति पूज्यपाद सांसुन गम ज्ञानरत्न स्वामींद्रियान भाष्य के अनुशासने विहारस्थ दायक पिरीसजुन संविधान कले कोविड 19 वायरस से मिराटिन पावगोस सेमट सुबसित अत्वायन प्रार्थने सहित वाई සෙත්පිරිත් සජ්ජහයන පැවැත්වීමට ප්‍රථම විහාරස්ථානයේදී සතියකට පෙර ආතුව සිට අදිෂ්ඨාන බෝධි පූජාව නැතුළු පින්කම් රැසක්ද පවත්වා තිබුණා. का
පළුතර නාගොඩ මහරෝහලේ ලේ බැංකුව සඳහා අවශ්‍ය ලේ දන් දීමේ වැඩසටහනක් තෙබුවන ගණ්ඨාකර පිරිවෙනේදී පැවැත්ුණා. ඒ දොඩම්ගොඩ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍යපාද තෙබුවන ඥානින්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පූජ්‍යපාද තෙබුවන පියනන්ද නායක ස්වාමින්වන් වහන්සේගේ 60 වැනි ජන්මදිනය නිමිත්තෙන් ලේ දන් දීමේ වැඩසටහන සංවිධානය කර තිබුණා. मेहदी प्रदेश विशाल पेरे पारित्याग किरीमटे क्वसिटिया ओन सेलु दिना वित वियली आहार पार्सले बैगिन बेदादी मटद कटे तुकला සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යන අනුගමනය කරමින් වැඩසටහන පැවැත්තුණා. නව වසරේදීත් අකණ්ඩව සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම මෙරටින් පහව යන තෙක් වගකීමෙන් යුතුව කටයුතු කරන්නයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හුදෙකලා කිරීම වලට අදාළ නිරෝධායන නියෝගය මේ වන විට ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 9ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගරේ විශේෂයෙන්ම මාලිගාවත්ත ආදුරුප්පු වීදිය කොටහේන දෙමටකොට ග්‍රෑන්ඩ් පාස් මෝදර යන පොලිස් බල ප්‍රදේශ ඊට අමතරව අවිස්සාවේල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ සහ කාතංකොඩි පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතවයි මේ නිරෝධායන නියෝගය ක්‍රියාත්මක වෙන ලබන්නේ. මීට අමතරව ලංකාවේ ග්‍රාමීයදාරි වසම් 60කට ආසන්න සංඛ්‍යාවක විවිධ ප්‍රදේශවල හුදෙකලා කිරීමට අදාළ නිරෝධායන නියෝග ක්‍රියාත්මක වෙනු ලබනවා. දැන් ඊයේ දිනේත් ග්‍රාම සේවක වසම් කිහිපයක් මඩකලප දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ අලුතින් හුදෙකලා කරපු ප්‍රදේශවල ජනතාවගෙන් ඔබ 100%ක්ම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට අනුගතව කටයුතු කරන්න ඕනේ, අවනතව කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබේ ප්‍රදේශය ඉක්මනින් හුදෙකලා බවින් නිදහස් කිරීමට අවස්ථාව ලැබෙන්නේ. එහෙම නුනොත් දීර්ඝ කාලයක් හුදෙකලාව එම ප්‍රදේශ තබන්නට සිදු වෙනවා. මේ ගැන ඔබේ අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් මේ ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රදේශයක් හුදෙකලා කරාට පස්සේ ප්‍රදේශයෙන් පිටතට යාම, ඒ වගේ මේ ප්‍රදේශය තුලට යමෙක් පැමිණීම වරදක් වෙනවා නිරෝධායන රීතීන් යටතේ. ඒ වගේම හුදෙකලා කර ප්‍රදේශවල ජනතාවගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලනවා නම් PCR පරීක්ෂණ සිදු කරන්න, ඒ වගේම වෙනත් කටයුතු සඳහා දායකත්වය දක්වන ලෙස නිරෝධායන ක්‍රියාවලියට අදාළව ඒ සියලු කටයුතු සඳහා දායකත්වය දක්වන ලෙස අපි කාරුණිකව ඒ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුල මුහුණු ආවරණ නොපැළඳි දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 23 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. 2021 අවුරුද්ද 2021 අවුරුද්දේ පළවෙනි සතියන්තය අපි මේ ගත කරන්නේ අද සෙනසුරාදා හෙට ඉරිදා. හැම විටම සතියන්තය ගත කිරීමේදී මුල් තැන දෙන්න නිරෝධායන රීතිවලට කණ්ඩායම් හැටියට එකතු වෙන්න එපා. ඒ වගේම සාද පවත්වන්න යන්න එපා. සමූහයක් හැටියට සෑම විටම නිරෝධායන රීතීන් වලට අනුගත වෙමින් කටයුතු කරලා මේ රෝගය 2021 අවුරුද්දේ අපි ඉදිරියට ගෙන යන්න නැතුව පාලනය කර ගැනීමට ජනතාවගේ සහය බලාපොරොත්තු වෙනවා. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 කාලේ තමයි වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාවක් මේ දින 12කට ආසන්න කාලයකදී අත්අඩංගුවට ගත්තේ. එම සංඛ්‍යාව 253ක් වෙනවා බීමත් රියදුරන්. ඒ වගේම 20 වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවටගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1824ක් පමණ වෙනවා. ඒ වගේම මෙම කාලය තුල මාරක රියානතුරු වලින් 65 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. එමෙන්ම අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 12 දෙනෙක් මාරක රියානතුරු වලින් මියගොස් තිබෙනවා. ඒ අනුව මේ දින 10කට ආසන්න කාල පරිච්ඡේදයේ වැඩිම ගණනක් මිය ගියේ අද උදෑසන 6න් අවසන් වූ පැය 24 කාලය තුල ඔවුන් 12 දෙනෙක් පමණ වෙනවා. ර
රුවන්වැලි මහා සෑරදුන් සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම සඳහා පැමිණෙන ආබාධිත වන්දනාකරුවන් වෙනුවෙන් රෝදපුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බෞද්ධයා මාධ්‍ය ජාලය දියත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන රෝදපුටු අදත් බෞද්ධයා මාධ්‍ය ජාලය වෙත පරිත්‍යාග කළා. එත් සමගින් අදට නියමිත සුසන්දේශයේ පුවත්කාශයේ නිමාවට පත්වෙනවා YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත්කාශයත් සමගින් ඔබට එක් විය හැකි ඔබ සැමට සුබ රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි